අයිබෝවන් අද අපි ඔබට පෙන්වන්නේ දිනපාල ආයතනයෙන් ගෙනෙන ලද ක්ලියර් බ්‍රෑන්ඩ් එකේ වාහන හෝදන හයි ප්‍රශාන්තරයක් මේ ඔබට පේන්නේ එම මැෂින් එක මම ඔබට මුලින්ම එම මැෂින් එකේ තිබෙන කොටස් ටික හඳුන්වා දෙන්නම් මේ ඔබට දිස්වන්නේ මේ මැෂින් එකේ තියෙන ප්‍රධානම අංගය වෙන හයි ප්‍රෙෂර් එකේ ගන් එක මෙම ගන් එක කොටස් තුනකින් යුක්ත වෙනවා මේ තියෙන්නේ මේ කොටස් තුන මේ ළඟට ඔබ දකින්නේ මෙම හයි ප්‍රෙෂර් එකේ තියෙන ෆ්ලෝ බ්‍රෂ් එකක් ඇත්තෙන්ම මෙය භාවිතා කරන්නේ බිම සාමාන්‍යයෙන් ගල් සෙවෙල්ල එහෙම බැඳලා තියෙන ගොරෝසු පොළවක් අපිට වතුර ප්‍රෙෂර් එක මගින් සුද්ධ කර ගැනීමට මෙම බ්‍රෂ් එක භාවිතා කරන්න පුළුවන් මේ ඔබ දකින්නේ මෙම හයි ප්‍රෙෂර් එකේ ඉහළ කොටසට සම්බන්ධ වෙන මෙන්න මේ ආකාරයේ ඉහළට සම්බන්ධ වෙන ඇත්තරම වයර් එක අපිට තබා ගැනීමට මෙම රීල් එක කැරකීමෙන් වයර් එක මෙන්න මේ ආකාරයට මේක ඇතුළට දමා කරකා තැබීමෙන් වයර් එක තබා ගන්න පුළුවන් මේ දි වෙන්නේ හයි ප්‍රෙෂර් එකේ ගන් එකට සම්බන්ධ වෙන හෝස් එක මෙම හෝස් එකේ මෙන්න මේ ආකාරයට දෙපැත්තක් තියෙනවා මෙන්න මේ පැත්ත තමයි මැෂින් එකට සම්බන්ධ වෙන්නේ එතකොට මේ තියෙන්නේ මෙම හයි ප්‍රෙෂර් එකේ තිබෙන ගන්න එකට සම්බන්ධ වෙන කොටස ඇත්තෙම විශේෂයෙන්ම අපි බලන්න ඕනේ හයි ප්‍රෙෂර් එක භාවිතා කිරීමට ප්‍රථම මෙම හයි ප්‍රෙෂර් එකේ මේ වොෂර් එක තියනවද කියලා මොකද මේ වොෂර් එක තිබ්බේ නැත්තම් වතුර ලීක් වීමකට ලක් වෙන්න පුළුවන් එම නිසා භාවිතයෙන් පසුවත් භාවිතයට ගන්න පෙරත් මෙම අනිවාර්යයෙන්ම මේ වොෂර් එක තියනවද කියලා බලන්න ඕනේ ඒ වගේම තමයි මේ තියෙන හයි ප්‍රෙෂර් එකේ ඉන්ලට් වැල් එක මෙතෙන්ට හෝස් එක කනෙක් කරන්න පුළුවන් මෙන්න මේ ආකාරයට මම පෙන්වන්නම් වෙළඳ පොළේ තිබෙන අනිකුත් හයි ප්‍රෙෂර් වලට මේ වගේ උපාංගයක් එන්නේ නැහැ නමුත් අපි ක්ලියර් හයි ප්‍රෙෂර් එකට මෙන්න මේ කෑල්ල විශේෂයෙන් වෙනවා මේ කෑල්ල මගින් අපිට හෝස් එක ඒ කියන්නේ අපි ගෙදර ටැප් එකට සම්බන්ධ කරලා තියෙන හෝස් එක රිල් එක මගින් අතුලට දාලා මෙන්න මේ ආකාරයට මේ කට්ටටි සෙට් එකට අතුලට තද වෙන්න හොඳටම මෙම තද කරලා මෙන්න මේ ආකාරයට සම්බන්ධ කරන්න පුළුවන් එහිදී මේක නැවත ගැළවීමක් එහෙම සිදු වෙන්නේ නැහැ අපි විශේෂයෙන්ම සැලකිය යුතු තවත් කරුණක් තමයි මෙම හෝස් එකේ අග කොටස අපි නිතරම මෙම මැෂින් එකට සම්බන්ධ කරලා තියෙනවා නම් මෙම මැෂින් එක කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ ඇත්තරම වැලි ගල් කැට ආදී යන්නේ නැහැ නමුත් අපි මේ හෝස් එක මේ කෑල්ල පිටත සම්බන්ධ කර මැෂින් එකට සවි කිරීමේදී සවි කිරීමට ප්‍රථමව ටැප් ලයින් එකෙන් ඒ කියන්නේ අපි හෝස් එක සම්බන්ධ කරලා දෙන ටැප් එකෙන් වතුර පාරක් යවලා මෙම කොටසට සම්බන්ධ කරනවා නම් වඩාත් යෝග්‍ය වෙනවා මොකද මෙම හෝස් එක මෙම අග කෑල්ල බිම තැබීමෙන් පෑගීම කරලා කියලා එහෙම නැත්නම් වෙනත් ක්‍රමයක් මගින් අතුරට වැලි කැටයක් හෝ ගෙහින් තිබ්බොත් මෙන්න මේ මෙතන සවි කිරීමෙන් වතුර ප්‍රෙෂර් එකත් එක්ක මේ මැෂින් එක ඇතුළට යන්න පුළුවන් මැෂින් එක ඇතුළට ගිය ගමන් සිදුවන්නේ මෙන්න මෙම ගන්න එකේ අගට ඇවිල්ලා මෙන්න මේ කොටස හිර වෙනවා හිර වීමකට ලක් වුණොත් එහෙම අපිට ඒක පහසුවෙන්ම සුද්ධ කරගන්න අපිට මේ උපකරණය මගින් එනවා කුඩා කම්බි කූරක් ඒ කූර මගින් සුද්ධ කරගන්න පුළුවන් ඇත්තෙම මේ යුනිට් එක මෙන්න මේ ආකාරයට ගලපුවාම අපිට ඇතුළේ පේන පොඩි ෆිල්ටර් එකක් සුදු පාට මේ ෆිල්ටර් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මේ හයි ප්‍රෙෂර් එක භාවිතා කිරීමේදී ෆිල්ටර් එක මෙන්න මේ ආකාරයට රොඩු එහෙම නැත්නම් අවපැහැ ගැන්වී තිබුණොත් හොඳට සබන්දම සෝදන්න පුළුවන් බ්‍රෂ් කරලා ඒ වගේම තමයි මෙම ගන් එක ප්‍රෙෂර් එක අඩු වැඩි කරගන්න තමයි මෙන්න මේ කොටස ඉන්නේ ගන් එකේ අග කෑල්ල එහි තිබෙනවා මෙන්න මේ වගේ මෙතන රතු පාට ලකුණක් දාපු ඊතලයක් ඒක මෙහෙම කැරකීමෙන් මෙන්න මේ ආකාරයට කරකවන එකෙන් අපිට වතුර රොට විද ගන්නත් ඒ වගේම ස්ප්‍රේ කර ගැනීමටත් හැකියාව තියෙනවා මෙන්න මේ කොටසින් තමයි එම ෂැම්පු භාවිතා කිරීමට ප්‍රෙෂර් එක අඩු වැඩි කරගන්නේ මෙන්න මේ ආකාරයට තමයි ගන්න එක සවිවන්නේ මෙන්න මේ ආකාරයට ගන්න එක සවි වෙනවා මේ ඔබට පේන්නේ සම්පූර්ණයෙන්ම එම හයි ප්‍රෙෂර් එකේ ගන්න එක සම්බන්ධ කරපුවම තියෙන්නේ මෙන්න මේ ආකාරයට ඔබ මෙම ක්ලියර් හයි ප්‍රෙෂර් එකක් මිලදී ගැනීමේදී බොක්ස් එක තුලට එනවා මෙන්න මේ වගේ තවත් කොටසක් ඔබ කීප දෙනෙක්ම ගොඩක් දෙනෙක් මේක පිළිබඳ දැනුවත් නැහැ මං කියන්නම් මේ කෑල්ල මොකද්ද කියලා එම ගන්න එකට සම්බන්ධ කරන යුනිට් එක මේ ඔබට පේනවා ඇති අඟල් 4ක විතර ඉතා කුඩා ප්‍රමාණයේ යුනිට් එකක් මේ තියෙන්නේ හයි ප්‍රෙෂර් එකේ ගන්න එකටම සම්බන්ධ වෙන තවත් උපකරණයක් මේක ඇවිල්ලා බ්‍රෂ් එකක් ඇත්තෙන්ම මේ බ්‍රෂ් එක ගන්න එකට සම්බන්ධ කිරීමෙන් වාහනයක් සෝදා ගැනීමේදී මේ වාහනේ අපිට තදාලා බ්‍රෂ් එකකින් සුද්ධ කරන්න බැරි තැන් මෙම බ්‍රෂ් එක මගින් වාහනේ යට කොටසට දමා වතුර ප්‍රෙෂර් කිරීමෙන් මෙම බ්‍රෂ් එක කැරකීමකට ලක් වෙනවා කැරකෙනකොට ඇතුළත තිබෙන සම්පූර්ණම මඩ ජරාබ ඒ වගේ දේවල් මෙම බ්‍රෂ් එක මගින් සුද්ධ කර ගන්න පුළුවන් මේ බ්‍රෂ් එකේ මෙතන තියෙන ත්‍රෙඩ් එකක් අපි මෙන්න මේ ත්‍රෙඩ් එකට මෙහෙම සම්බන්ධ කරලා මෙන්න මේ වගේ තද කරගන්න ඕනේ ඊට පස්සේ ගන් එකේ මැද කොටසට තමයි ඊළඟ මෙම උපාංගකෙ මෙන්න මෙම සවිමත් වෙන්නේ මම අර කලින් කියපු ආකාරයට වාහනයක ඇතුළත සෝදා ගැනීමේදී මෙන්න මේ ආකාරයට තමයි
අපිට සෝද ගන්න පුළුවන් වෙන්නේ අපිට මෙම බ්‍රෂ් එක වතුර ප්‍රෙෂර් එකත් එක්කම කරගෙන. ඒ වගේම මෙම හයි ප්‍රෙෂර් එකේ තවත් තිබෙනවා අපිට උපාංගයක්. ඒ තමයි ෂැම්පෝ. අපිට ෂැම්පෝ භාවිතා කිරීමෙන් අපිට දැන් නිවසි තුල වෙනත් ක්‍රමයකින් වාහනයක් සෝදනවා නම් අපිට ෂැම්පෝ වෙනම අතුල්ලන්න ඕනේ ස්පොන්ජ් කෑල වලට දාන්න ඕනේ. ඒව හරි කරදර. අතර මේ හයි ප්‍රෙෂර් එකේ මෙන්න මෙතෙන්ද අපිට ෂැම්පෝ පිරවීම මගින් ෂැම්පෝ විද ගන්න. ඒ කියන්නේ වාහනය වතුර ප්‍රෙෂර් කිරීමෙන් පසුව ෂැම්පෝ විදීමක් කර ගැනීමට හැකියාව තිබෙනවා. එම ෂැම්පෝ විද ගැනීමේදී ඇත්තරම කියනවා නම් ගොඩක් දෙනෙක් දන්නේ නැහැ මේ ෂැම්පෝ විදින්න මේ හයි ප්‍රෙෂර් එක භාවිත කරන්න කොහොමද කියලා. මෙන්න මෙම ගන්න එකේ අග කොටස මෙම මේ අග කොටස ඔබට පේනවා ඇති. මම කලින් කිව්වා මෙතන රතු පාට ඊතලයක් දාලා තියෙනවා කියලා. ඒ කොටසට අමතරව පල්ලෙහෙන් තව තියෙනවා ධන ලකුණකුත් ඍණ ලකුණකුත් තියෙන කොටසක්. ඒ කොටස තද වෙන පැත්තට කරකන්න ඕනේ මෙන්න මේ ආකාරයට. එහෙම තද කරොත් තමයි මේ ගන්න එක හරියට වැඩ කරන්නේ. අපි ෂැම්පෝ විදිනවා නම් මේ කෑල්ල මෙන්න මේ ඍණ පැත්තට කරකන්න ඕනේ. මේ ඍණ පැත්තට කරකවීමෙන් තමයි ෂැම්පෝ විදින්නේ. ගොඩක් දෙනෙක් ප්‍රශ්න කරන දෙයක් තමයි මේ මැෂින් එකෙන් ෂැම්පෝ විදින්නේ නැහැ කියලා. ඇත්තටම මේ ප්‍රොඩක්ට් එකේ එහෙම කිසිම ප්‍රශ්නයක් නැහැ. මේකේ මෙන්න මේ ගන්න එකේ මෙතන තියෙන මේ කොටසෙන් තමයි ගොඩක්ම මේක ඔපරේට් වෙන්නේ. ඒ නිසා ඒක අනිවාර්යයෙන්ම ඔබ භාවිත කිරීමේදී මේ පිළිබඳව දැනුවත් වෙ යුතුමයි. මේ තියෙන අපේ ගන්න එක සම්බන්ධ කරන හෝස් එක කනෙක්ට් වෙන්නේ මෙන්න මේ වැල් එකට. ඇත්තෙම මෙම මෝටර එක මෙම හයි ප්‍රෙෂර් එක තුල තිබෙන මෝටර එක සාදා තියෙන කොපර් වලින් ඇත්තෙම වොට් 1400ක් වගේ වොට් ප්‍රමාණයකින් යුක්ත මෙම මෝටර එක අපිට සාමාන්‍යයෙන් එක දිගට සාමාන්‍ය විනාඩි 20ක් 25ක් වගේ කාලයක් එක දිගට ක්‍රියා කිරීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මෙම මෝටර එක තුල තිබෙන පිස්ටන් තුනකින් යුත් පම්ප් එකක් තියෙනවා. ඒ පම්ප් එක සාමාන්‍ය අනෙකුත් වෙළඳපොලේ තිබෙන හයි ප්‍රෙෂර් වලට වඩා වෙනස් වන්නේ ඒ අනිත් හයි ප්‍රෙෂර් හදලා තියෙන්නේ යකඩින් හෝ වෙනත් අර ඉක්මනින්ම රත් වෙන ලෝහ වලින්. නමුත් අපි මේ ක්ලියර් හයි ප්‍රෙෂර් එකේ තියෙන හයි ප්‍රෙෂර් ටැංක් එක, ඒ කියන්නේ පිස්ටන් තුන වැඩ කරන ටැංක් එක හදලා තියෙන්නේ ඇලුමිනියම් වලින්. ඒ නිසා ඒක වැඩි රත් වීමකට ලක් වෙන්නේ නැහැ. ඒ වගේම ඔයිල් ටැංක් එකක් තියෙනවා. ඒකෙන් ඇතුළත කූල් වෙනවා. ඒ නිසා මේකේ පිළිමත මේකේ තත්ත්වයේ පිළිමත ඉතාමත්ම හොඳ මැෂින් එකක් කියලා තමයි කියන්න තියෙන්නේ. ඒ වගේම මේ හයි ප්‍රෙෂර් එකේ අපිට ගන්න එක දිගට පාවිච්චි කිරීමට හැකියාවක් තියෙනවා. මෙන්න මේ මෙතන තියෙන ස්විච් එක මෙන්න මේක ප්‍රෙස් කරලා මේ කෑල්ල ප්‍රෙස් කරපුවාම අපිට වැඩි වෙලාවක් ඒ කියන්නේ එක දිගට අපි අල්ලන්න නැතුව මැෂින් එක වැඩ කර ගන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ස්විච් එක අනිත් පැත්තට දැමීමෙන් මෙම හයි ප්‍රෙෂර් එක අපිට අවශ්‍ය ප්‍රමාණයට වතුර විදගෙන මැෂින් එක ස්විච් එකෙන් නැතුව අපිට වෙනම ගන්න එකෙන් ඔෆ් කර ගන්නත් පුළුවන්. ඒ වගේම තමයි ඊටාම පොඩි කාලයක් තුලදී ඊටාම ඉක්මනින් අපේ වාහනය හොද ගැනීමට මෙම හයි ප්‍රෙෂර් එකකින් පුළුවන්. ඇත්තරම මෙම හයි ප්‍රෙෂර් එකේ බාර් 100 140 අතර, ඒ කියන්නේ උපරිමගය ගන්නවා 140ක්. ඒ කියන්නේ සාමාන්‍ය වෙළඳපොලේ තියෙන අනෙකුත් හයි ප්‍රෙෂර් එක බාර් ගණන් ගත්තොත් එම 80වත් 100ත් අතර තමයි එන්නේ. මෙම හයි ප්‍රෙෂර් එකේ තිබෙන වතුර විදීමේ ප්‍රෙෂර් එක ඒ කියන්නේ බාර් ගණන 100ත් 140ත් වෙනවා. ඇත්තටම එය ගත්තොත් ඒ අපිට ගොඩාක්ම වාසිදායක දෙයක් වෙනවා. මොකද අපි සාමාන්‍යයෙන් උදාහරණයක් වශයෙන් ටයර් එක තියෙන මඩ ටික අයින් කරන්න වෙළඳපොලේ තියෙන අනෙකුත් හයි ප්‍රෙෂර් එකක් ගත්තොත් එම විනාඩියක් විතර අල්ලා ගන්න ඕනේ මඩ ටික යවා ගන්න. ඒ කියන්නේ ඒකේ තියෙන ප්‍රෙෂර් එක අඩුකම, ඒ කියන්නේ බාර් ගණන අඩුයි. නමුත් මෙම හයි ප්‍රෙෂර් එක මගින් තප්පර 10ක් තුලදී සම්පූර්ණ ටයර් එක අපිට එකපාර එක රවුමක් කරකවීම මගින් මේ ටයර් එකක් උනත් හොද ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ තියෙන විශේෂත්වය වන්නේ එම බාර් ගණන වැඩි වීමයි. මෙම භාණ්ඩ දිනපාල අලෙවිනියෝජිතයන්ගෙන් ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම දිනපාල ශාකාවකෙන් අපට භාණ්ඩ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේම මාසික පාසු ගෙවීමේ ක්‍රමයට දිනපාල ශාකාවක් මගින් අපට භාණ්ඩ ලබා ගත හැකියි.